ගොඩක් සන්තෝසයි මොකද හරි අභියෝගයක් වුණා මං හිතන්නේ එක්ස්පෙක්ටේෂන්ස් ඇහෙන වැඩි තුන් පාරක් දිනන්න අපි එනකොට හැමෝම මං දන්නවා හිටියේ ගොඩක් ප්‍රෙෂර් එක ඒ නමුත් මං හිතන්නේ ප්‍රෙෂර් එක වැඩිය ගණන් ගන්න නැතුව හොඳටම සෙල්ලම් කර අපේ ක්‍රීඩකයෝ ඒක තමයි මං හිතන්නේ අපිට ජයග්‍රහණේ ලබන්න හම්බුනේ මොකද චැලෙන්ජ් එකක් වුණා හිටපු මගේ සීනියර් ක්‍රීඩකයෝ දෙතුන් දෙනෙක්ම කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම් වලට ගියා ඉතින් එතනදී චැලෙන්ජ් එකක් තිබුණා ස්පෙෂලි මං හිතන්නේ වනිදු වගේ ක්‍රීඩකයෙක්ව රිප්ලේස් කරන්න ලේසි නෑ ඒක හින්දා අපි ඒකට සූදානම් වුණා කලින් ඒත් එක්කම මං හිතපු නැති ආකාරයට වියස්කාන්ත් සෑහෙන ඉදිරියට ආවා මොකද පළවෙනි තරගයේ ඉඳලම ඔහු කැපී පෙනෙන අයුරින් පන්දු යවුවා මං හිතනවා එක්තරා විදියකට ආශිර්වාදයක් වෙන්න ඇති ඔහුට වනිදු කණ්ඩායම හැර යාම මොකද ඒවයි ක්‍රීඩකෙක් එළියට ආවේ ඒ හින්දා මෙහෙම එකක් මං හිතන්නේ ඒක සහජ හැකියාවකුත් ඇති ඒත් එක්කම මම සිස්ටම් එකේ හිටපු හින්දා මං කෝචින් පටන් ගත්තේ පාසලෙන් ඉතින් ඒක හින්දා මොකද මම උදාහරණයකට ගත්තොත් මං දුනිත්ව අවුරුදු 12දී දකින්නවා 12 13දී දකින්නවා ඉතින් මම දැනගත්තා මම උඩට එනකොට කවදා හරි ඒ ක්‍රීඩකයෝ තමයි මාත් එක්ක උඩට එන්නේ කියලා ඉතින් ඒක හින්දා මට ලේසි වුණා මං අවිෂ්කව අසිත ෆර්නෑන්ඩෝලා ඔක්කොම පාසල් කාලේ ඉඳලා මම දැකලා තියෙනවා ඉතින් ඒක මං හිතනවා මට ලොකු ශක්තියක් වෙන්න ඇති කියලා මං හිතන්නේ ඔහුගේ මානසිකත්වයේ ඔහුගේ වයසට වඩා සෑහෙන ඉදිරියෙන් තියෙනවා ඔහු පොඩි කාලේ ඉඳලා මම දැක්කේ අවුරුදු 16 17 වෙනකොට ක්ලබ් සෙල්ලම් කරන්න ගත්තා ඒවත් එක්කම ඔහු අනිත්‍යයට වඩා මට හිතෙනවා ඉස්සරහින් හිතනවා කියලා ඒකත් එක්ක එයාට අවශ්‍ය වෙලාවේ සමහර වෙලාවට අපි තරඟ තිබ්බා එයා විකට් තුනක් අරගෙන ඊළඟ ඕවරේක ඕරයක්ක් දාන්න හම්බුන්නේ ඊළඟ මැච් එකේ ඉතින් ඒත් එයා හැමතිස්සෙම ඒකේ පල්ලෙහාට වැටෙන්නේ නැහැ කොලාවක තමන්ගේ දේට වඩා මම හිතන්නේ කණ්ඩායමට අවශ්‍ය දේ හැමතිස්සෙම ඉටු කරලා දුන්නා ඔය අතරම ෂොයිග්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පිටිකරුවෙක් වශයෙන් ක්‍රීඩා කිරීම පමණක් නෙමෙයි ඇත්තටම ඔහුගෙන් මමත් දේවල් ඉගෙන ගන්නවා ලකුණු 12000ක් ගහලා ලෝකේ දෙවැනියට වැඩියෙන්ම ලකුණු ලබා ඉන්න ක්‍රීඩකයා ඉතින් පොඩි අයටත් හැමතිස්සෙම සමහර වෙලාවට ටීම් මීටින් එකේදී වුණත් මට වඩා කතා කරන්නේ එයා ඉතින් එයා හැමතිස්සෙම ටීම් එකට ඇඩඩ් වැලියු එකක් ඉතින් ඒක හින්දා තමයි අපි පළවෙනි හැම අවුරුද්දෙම පළවෙනිටම එයාව කණ්ඩායමට තෝරගන්නේ මොකද මේ අවුරුද්දේ එයාට පිටිකරුවෙක් වශයෙන් ලොකුවට සාර්ථක වෙන්න හම්බුන්නේ නැහැ නමුත් එයා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට කතා කරන විලාසය ඒගොල්ලන් එකට තියාගෙන ඉන්න විලාසය සෑහෙන ආදර්ශමත් හැම ක්‍රීඩකෙටම මම හිතන්නේ නුවර කණ්ඩායම ඉතාමත් හිතුවට වඩා සෑහෙන හොඳින් ක්‍රීඩා කරා මොකද ඒගොල්ලන්ගේ හොඳ බැලන්ස් එකක් තිබ්බා ටීම් එකේ සහ ඒගොල්ලන් අන්තිම මොහොතේ තමයි ඒගොල්ලන්ට දේවල් ලැබිලා ඒගොල්ලන් ආවේ කණ්ඩායම නමුත් ඒක පෙන්වුවේ නැහැ පළවෙනි තරගයේ ඉඳලම ඉතින් මං හිතනවා අභියෝගයක් වැඩියෙන්ම එල්ල වුණේ අපිට කැන්ඩි ටීම් එකෙන් කියලා ඔව් මොකද අපි හැමතිස්සෙම කිව්වේ අපේ බැටින් වල අඩුවක් තිබුණා මොකද දුනිතුයි තිසර ගත්තත් ඒ දෙන්නත් ඕල්රවුන්ඩර්ස් දෙන්නෙක්. ඒතර අපි හරි බැට්ස්මන්ලා පස් දෙනයි ඕල්රවුන්ඩර්ලා දෙන්නේ කියන් ගැහුවේ. අපිට ඩෙප්ත් එකක් තිබ්බේ නැහැ. අද වුණත් තරගයේ අන්තිම වෙලාව වෙනකන් අපි කතා වුණේ අන්තිම වෙනකන් තරගයේ ගෙනියමු කියලා. මොකද බැරි වෙලාවත් පැනික් කළා විකට් එකක් දෙකක් ගියොත් අපේ ටේල් එන්ඩ් එක එක්ස්පෝස් වෙන හින්දා. ඉතින් ඒක මොකද මම ජේම්ස් ෆූලර්ගෙන් මං ඊට වඩා දේවල් බලාපොරොත්තු වුණා. මොකද ඔහු ඕල්රවුන්ඩර් කෙනෙක් හැටියට ටීම් එකට ආවේ නමුත් ඔහුන් 100%ක්ම ඔහුගෙන් අපිට ගන්න බැරි වුණා. ඒක හින්දා අපි බලන් හිටියේ ඉන්න පිටිකරුව 5-6 දෙනාගෙන් තරගය කොහොම හරි ඉවර කරන්න. සදීර ඇත්තනම වසරක් පුරාවටම මං හිතන්නේ ලකුණු අතර හිටියා. එකක් මම අපේ ප්‍රොවින්ෂල් ටූර්නමන්ට් එක NSL එකේ ජැෆ්නා ටීම් එකේ මගේ කණ්ඩායමේ හිටියේ. එදා ඉඳලම එයා ලකුණු අතර හිටියා. මං හිතන්නේ ක්ලබ් සීසන් එකේත් ලකුණු 1000ක් ලබා ගත්තා. ඒ සංචිතේට කැඳෙව්වමත් CA ගැහුවා. ඉතින් මම ඔළුවේ තියාගෙනම හිටියා එයාව මට කොයිලාගද හරි පාවිච්චි කරන්න අවශ්‍ය වෙන ක්‍රීඩකයෙක් කියලා. හැබැයි මං හිතුවටත් වඩා එයා 20යි 20 තරඟ රටාවට හරිම ඉක්මනින් හැඩ ගැහිලා මං හිතන්නේ ටීම් එකේ ලොකු දෙයක් කරා. අවිෂ්ක ආබාධයකට පස්සේ ආවේ නමුත් මම ඔහුගේ හැකියාව ගැන හැමතිස්සෙම මං ඔහුට කියන දෙයක් තමයි එයාගේ හැකියාව එයා දන්නේ නැහැ කියන එක. ඒක හින්දා මට ලොකු බිලීව් එකක් තියෙනවා අවිෂ්ක ගැන. මොකද හරි කන්සිස්ටන්ට්ලි අවුරුදු 3ම රන්ස් ගැහුවා අපිට. ඉතින් මම දන්නවා එයා පළවෙනි මැච් එකක් දෙකක් ෆේල් වුණත් එයා 100%ක් කණ්ඩායමට දෙනවා. ඒකින් තමයි මම එයාව බැක් කරේ.